ආයුබෝවන් පුංචි දුවේ පුතේ, අද අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ ධාතු කැට ආශ්‍රිත ගණිත ගැටලුවක් විසඳන ආකාරය. අද අපි බලන්නේ පුතේ ධාතු කැටයක එක පැත්තක පෙනෙන්න තියෙන එක මුහුණතක අගය දීලා තියෙනවා නම් අපිට ඊට ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගය හොයාගන්නේ කොහොමද කියලා. හරි. අපි බලමු පුතේ ලේසියෙන්ම මෙන්න මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. දැන් පුතේ බලන්න පුතාලට මෙතන පේනවා ප්‍රතිවිරුද්ධ මුහුණත් දෙකක් එකම ධාතු කැටයක. පුතේ බලන්න මෙතන මේ ටීචර් පෙන්නන මුහුණතේ අගය එක. ඊට පස්සේ පුතේ බලන්න එතන ඒ එකට ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගේ මොකද්ද කියලා බලන්න පුතේ 6. එහෙමනම් ඔන්න පුතේ අපිට පේනවා එකට ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගය 6 කියලා. ඊට පස්සේ බලන්න පුතේ දැන් ඔන්න මෙතන තියෙනවා 2. දෙකට ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගේ කීයද පුතේ? 5. හරි. ඔන්න දැන් පුතේ අපි හොයාගත්තා දෙකට ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගය 5යි කියලා. දැන් බලන්න පුතේ මේ තියෙන්නේ කීයද? 3. බලන්න පුතේ එතන ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගය කීයද තියෙන්නේ පුතේ? 4. ඔන්න එහෙනම් පුතේ අපි දැන් දන්නවා 3ට ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගය 4 කියලාත්. දැන් පුතේ ඔන්න අපි හොයාගත්තා එකට ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගය 6 කියලා, දෙකට ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගය 5 කියලා, 3ට ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගය 4 කියලා. දැන් පුතේ පුතාලට පේන්න තියෙන ඒ සමහර විට පුතාලා කලින් දැකලා නැති දෙයක් මම පෙන්වන්න. බලන්න පුතේ 1යි 6යි එකතු කරාම කීයද? 7යි නේද පිළිතුර? හරි. 2යි 5යි එකතු කරාම පිළිතුර කීයද පුතේ? ඒත් 7යි. දැන් බලන්න පුතේ 3යි 4යි එකතු කළාම පිළිතුර කීයද පුතේ? ඔන්න පුතේ ඒත් 7යි. එහෙමනම් පුතේ අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ධාතු කැටයක ප්‍රතිවිරුද්ධ අගයන්ගේ එකතුව 7යි කියලා. ඔන්න දැන් අපි දන්නවා පුතේ ධාතු කැටයක ප්‍රතිවිරුද්ධ මුහුණත්වල අගයන්ගේ එකතුව 7යි කියලා. එහෙමනම් පුතේ දැන් විභාගෙට ධාතු කැටයක් කිහිපවරක් පෙරලලා හරි ඒ වගේ ගැටලුවක් ලැබුණම අපිට අපෙන් අහන්නේ කොයි මුහුණතේද කියලා හොයාගෙන අපි හොයාගන්න ඕන ඒ අහන මුහුණතට ප්‍රතිවිරුද්ධ මුහුණතේ තියෙන අගය. අපිට ඒක ගොඩක් දුරට පේන්න තියෙනවා. අපි එතකොට කරන්න ඕන පුතේ අන්න ඒ ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගය 7ෙන් අඩු කරනවා. 7ෙන් ඒ ප්‍රතිවිරුද්ධ මුහුණතේ අගය අපිට පේන්න තියෙන මුහුණතේ අගය අඩු කරනවා. එතකොට පුතේ අපිට අර නොපෙනෙන අහලා තියෙන මුහුණතේ අගය පිළිතුර ලැබෙනවා. ඔන්න පුතේ අපි දැන් ධාතු කැට ආශ්‍රිත ගණිත ගැටලුවක් ලේසියෙන්ම විසඳන ආකාරය ඉගෙන ගත්තා. අපි ආයෙත් දවසක අලුත් පාඩමකින් හමු වෙමු. එතෙක් දුවලා පුතාලා හැමෝටම සුබ දවසක්.